එක්සත් ජාතික පක්ෂයේ තවත් මාධ්‍ය හමුවක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්ුණා. අපි රජයේ ඉන්න කාලයේදී ව්‍යාපෘති සහකාර නමින් රැකියා අවස්ථාවන් 7500ක් ලබා දීමට වැඩපිළිවෙලක් ආරම්භ කරා රජයෙන්. කටයුතු කරා. නමුත් නව රජය පත්වීමත් සමගම ඒ පත්වීම් ලබා දීම අත්හිටෙව්වා. ඒ දරුවන් ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් හමුවෙන්න අවස්ථා කීපයකදී උත්සාහ කළ පසුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජනයක් හමුවෙන්නත් අවස්ථාවක් ඉල්ලලා තිබුණා. දවස් 3-4ක් ගිහිල්ලා රැකියාවේ අත්සන් කරනවා, රැකියා වැඩ කටයුතු බාර අරගෙන. ඒ අතරතුරේදී මැතිවරණය ප්‍රකාශ වෙනවා. ඒ නිසා මැතිවරණ කොමසාරිස්තුමා එතුමාට ලැබපු විවිධ පැමිණිලි ලිපිලේඛන අනුව එතුමා ලිපියක් යවනවා. රාජකාරී බාරගත්ත එක කමක් නැහැ. නමුත් රාජකාරී පැවරීම අත්හිටුවලා මැතිවරණය අවසන් වෙනතුරු මැතිවරණය අවසන් වෙනවා. ගෝඨාභය රාජවර්ණ කුමසාරිස් නැවත ලියනවා, මේ අත්හිටුවපු රාජකාරී පැවරීම දැන් ඉදිරියට කරගෙන යන්න පුළුවන්, ඒ අනුව කටයුතු කරන්න කියලා. ඊට පස්සේ එනවා ලිපියක් මහා භාණ්ඩාගාරෙන් මුදල් අමාත්‍යාංශයෙන් මේ වැඩ කටයුතු නවත්තන්න කියලා. ඊට පස්සේ කැබිනට් මණ්ඩල තීන්දුවක් ගන්නවා මේ රැකිය අවස්ථාවන් අවලංගු කරන්න කියලා. මම පැහැදිලිව කියන්න කැමති මේකක්වත් දේශපාලන පත්වීමක් නෙමෙයි. විධිමත්ව නිත්‍යානුකූලව ඒ ක්‍රියාදාමය ගියා.